අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපේ ප්‍රොඩක්ට් එකකට කොහොමද ෆීඩ්බැක් එකක් යවන්නේ කියලා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අපේ මැසේජ් පේජ් එකට අදාළ ඩිසයින් එක කොහොමද අපි හදාගෙන තියෙන්නේ කියලා. මේකදී අපිට කොටස් දෙකක් බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි එක තමයි අපේ chat එක select කරන්න අදාළ කොටස සහ chat එක view වෙන කොටස. ඒ වගේම මෙතන reasons කියලා option එකක් තියෙනවා. ඒකෙන් තමයි අපිට chat එක select කරගන්න තියෙන්නේ. ඊට අමතරව මෙතන අපිට received සහ sent කියලා option දෙකකුත් තියෙනවා. මේ received කියන එකෙන් තමයි අපිට ඇවිල්ලා තියෙන messages බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ sent කියන එක click කරපුවාම අපි යවපු ඊට පස්සේ මෙතනින් අපේ ටයිටල් එක විදිහට රීසන්ස් කියලා දීලා දිනවා ඊළඟට අපි මෙතනින් හදාගෙන තියෙන්නේ අපේ ටැබ් එකේ තිබ්බ බටන්ස් දෙක ඒ බටන්ස් දෙක තමයි රිසීව්ඩ් සහ සෙන්ඩ් කියන එක අපි ඒවා ක්ලික් කරද්දි මාරු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ ඊට පස්සේ මෙතන අපේ chat එක view වෙන box එක හදලා තිනවා ඒ වගේම අපි මෙතනින් හදාගෙන තියෙන්නේ රිසීව්ඩ් වෙච්ච message show කරගන්න option එක ඒ වගේම ඒකට අදාළ details ටිකයි ඒකේ profile picture එක වගේ දේවල් ටික මේ විදිහට අපි load කරගෙන තියෙනවා මේ තියෙන්නේ user ගේ name එක හදාගෙන තියෙන ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ message එක යවන වෙලාව ඊට පස්සේ මෙතනින් අපිට message එකේ content එක පෙන්වනවා ඊට පස්සේ මෙතනින් අපි හදාගෙන තියෙන්නේ send messages option එක ඒකෙදිත් අපි image එක පෙන්වන කොටස මෙතනින් add කරගෙන තියෙනවා ඊට පස්සේ message එක යවපු කෙනාගේ name එක සහ යවපු වෙලාව මෙතනින් හදලා තියෙනවා ඊට පස්සේ මෙතනින් අපේ message එකේ content එක හදාගෙන තියෙනවා ඊළඟට මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ chat එක select කරපුවාම අපේ messages view වෙනවා ඒ messages view වෙද්දී අපි යවපු message එක සහ අපිට ආපු message එක මේ විදිහට මේ code එකෙන් අපි හදාගෙන තියෙනවා ඊට පස්සේ අන්තිමට අපි අපේ message එක යවන input field එක සහ button එක හදාගෙන තියෙනවා මේ තියෙන්නේ අපි දැක්ක message එක type කරන තිබ්බ input field එක මේ තියෙන්නේ අපේ button එක message එක send කරන ඊට පස්සේ අන්තිමට අපි footer එක මේ විදිහට load කරගෙන තියෙනවා මේ විදිහට තමයි අපේ messages page එක අපි create කරගෙන තියෙන්නේ